රණයි අපි බෞද්ධයන ලිකාාවේ සිට තවත් මහාසිංහල බෞද්ධ ඉතිහාසය වැඩ සටහනක් ආරම කරනටයි මේ සුදනමෙන්න්ි ති පසුග සතිය පුරාම ඔබ සහ බාග වුුණාබදුට පින්දුා අපත් වදාල දරනාාගම කු ්‍රදම්ම ිදාන්නය කහම්දුරුවන් අපට මේ වැඩ සටහන සඳහා ආරාධනාකොට අප මෙහෙය වූ න්හන්ස අපවත්්‍රී තෙවර්ෂයක් පිරිමණනිමිත්තයෙන් උන්වහන්සේට ගුණා නුස්මරණ සතියක් පින්කං පැවැත්තුවා බෞද්ධා නාලිකාව මුල් වී වැඩසටහන් බොහොමයක් මේ නාලිකාව තුළ සිබා එනිසා උබ යට සහභාගුණා දැන් ඒ සතිය හමාර්වී තමයි අපම අද මහසිංහල බෞද්ධීතිසය වැඩසටහන සදා යමුුවන්නේ ඉනිසා ඒ පින් කංවලට සහභාගි වූ පිරිස්වලටත් ඒවා සංවිධානය කරපු. වර්තමාන බෞද්ධ්‍ය නාලිකාවේ සවවාාපති දූරන්දර බොල්ලන්දේ වලි ං ඥානනායක හාමුදුරුවන්ටත් පින් දෙමින් අපි අපේ වැඩ සටහන අද ආරම්භ කරනවා අපේ වැඩ සතහනේ මූලික තේමාව වන්නේම අපවත්වී වදාල දනනාාගමමුතුර දම්ම හාමුදුරුවන්ට පින්සිදුුවේවා උන්වහන්සේට අජරාමර ගිබන් සම්පන්ති අත්වේවා කියන චිට පලාාර්ථනාවෙන් තමයි උන්වහන්සේ පාදාදුන්න මඟදිගේ බෞද්ධ්‍යනාලිකාව හරහා ශ්‍රි ලංකේ ජනතාව වෙත තමන්ගේ රටේ ඉතිහාසය වන්සකතා ගතවසාකච්ඡා කරන මාලා වැඩ සටහනක් අප පවත් වන්නේ එනිසා නිරන්තරෙන්ි උන්වහන්සේ පින් දෙෙනවා හිතුදැ අපේ රාජත්වය පිළිබඳ අප බොහෝ තුොරතුර දන්න ලෝකේ බොහෝ රටවල්වට නැති රාජ ඉතිහාසයක් රාජහ්ඩු සමයේ ඉතිහාසයක් රාජනාමාවලියක් වර්ෂ සටහන් සහිතෝම අපට වංසකතා සම්ප්‍රදායක් වෙසේ ලැබී තිබෙන නිසා අපි අපේ රට ඉතිහාස මැනවිින් දන්න කුමාර කතාවක ඉඳලා ශාස්ත්‍රීය පැදිලි කිරීමක් දක්වාම රැගෙන යන්නට මේ වංස කතාවල් කොයිතර ඉවහල් වෙනවාද කියන අපි දන්න දැ මේ රාජ නාමාවලිය ගත්තු තින් ඒ රාජනාමාවලියයේ ක්ෂණිකව පහළ වෙන රජවරුන් පහොමයි යාගෙන් පුතාට හෝ වෙනත් ආකාරයකින් සහෝදරයට හෝ ආයාමය සිදුව අහවල් රජුරුවන්ට පසු හවල් ජ අහවල් වසරේදිී රජවිය කියනවාකේ අපි බොහෝවිට කියවන. තා සුළු රජවරු පිරිසක් ඉන්නවා ඒ රජවරු රජජත්වට පත්වන්නට බොහෝම ඇත යුගයක සිටම බොහම දේශපාල නිකයි ජීවිත වර්මාන දේශපාන වචරයෙන් කි අන පැරිසුට්නායකයි අතර එම පරිශුට්නායකින් නඕවන පරිසුට්නායකෙන් හදුන්නන්නේ හරියට දැන් අපි අදවර්තමානයේ ඒ හාවල් මැතිවරණයේ දීම පමණයි එ නමවත් අප දැනගන්නන්නේ නමුත් මැතිවරණය තුළ ක්‍රියාත්මක වී ඔවුන් දේශපාලනට ඇතුළත්ව. ඔවුන්ගේ අතීතය පිළිබඳ අපි දන්නන්නේ නෑ එහම එම පැරිශුට්නායකින් බොමයක් කින්නවා. ඉතිහාස හිටිය නම් එෙම ගත්තු ති දැන් පණඩුකාබය කුමාරයා. වදදින්න තැස් ටම ඒ ජීවිතයේ දේශපාලියි. පදින්න තැන සිටම අයි වස්සේ ගැමුණු කුමාරයා උපත්තට පෙර සිටම පූර්ෝ ජන්මයේ සිටම දේශපාලලිකයි. ඒ ඔුන්ගේ මේදැන් ගැමුණු කුමාරයාගේ උපදට පෙර සාමනේර අවධියක ට පු යුගයේ සිටම දේශපාලිකයි. වගේ ධාතුසේන කුමාරයා උපන් තැනස් ට දේශපාලලිකයි. එහම මේ රාජත්වයට පත්වවෙන්න කාලයකට පෙරසිටම වන්සකතා ගත වී දේශපාලනිික ඉතිහාසයක් තමන්ගේ බිලින්දු කාලේ තුල කුමාර කාලයේ තුල තරුණ කාලය තුළ හදාගත්තු අය රජවෙන්නට පෙර සිටම දැන් කීර්ති කුමාරයක් පසු කාලිනුව මහා විජේ බහන් නමින් රජගෙන කීර්ති කුමාරය කාල සිටම උන්ගේ ජීවිතය දේශපාලිකයි ඒ වගේ අප මේ සාකච්චා කරන පොළොන්නොර යුගේ පැරකුම් යුගය. පාක්‍රම බහු යුගෙත් යෙමයි පරාක්‍රම් බාහු ුමාරයා උපදීමක් සමගේ ඒ ඒ උපදින වලපත්කඩයම ඓතිහාසික වාර්තාවක් බවට පත්වයවා උපතේදී නේමිත්්‍යකයන් සටහන් කරන ඒ උපන් කුමාරයාගේ අනාගතය පිළිබඳ තියන නේමිත්ත පාටය ම දේශපාලනික වාර්තාවක් බවට පත්වයෙනවා එනිස්සාාඩන් තුමන් පරාක්‍රම ඈපා ලෙස දක්කින දේශේ ඒ පාලිකව ගඩනාගන ආකාරය. යුද්ධය මෙහෙවන ආකාරය. දැන් අපි අපේ සාකච්ඡාවේ තුන්ගේ යුද්ධම මෙහෙුම පොළොන්න්නරුව දක්වා පැමිණි තිබෙනවා පොළොන්නරුවේ දෙවිනි ගජබා රජ්ජුලුවන් සමඟ ඇති කරගන්න අරගලය රහුණේ මානාභරණ දෙනි මානාභරම රජ්ුලුවන් සමග ඇති කරගන්නා අරගලය මේ තුන්කොන් සටන පරාක්‍රම ඈපා දෙවිනි ගජබා දෙවෙනි මානාභරණ කියන තුන්කොන් සටන හි කුළු ගැන්වීමට ඔන්න මෙන්න තිබියදී තමයි. අපි ගියවතාවේ අපේ වැඩ සටහන අවසන් කරු ලැබ්ේ නිසා එතැන් සිට මේ ආකර්ශණීය කතා ප්‍රවෘතිය තුළ ඇති දේශපාලනික සත්‍යය, දේශපාලනික ආගමානකූල සාමාජීය තොරතුරු තමයි අපි සාපච්ඡා කරන්න. එහම සාකච්ඡාවක් සඳහා අපට හැකයාවල බැඩි නිරන් තරෙන් මම මේ අගය කොට ඔකොට පෙන්නන මගේ විද්වත් මණ්ඩලය. සතු ඥාන සම්භාරය සහ උන්ගේ පර්ර්ේෂණකාර්ය කියනදේ මංගේ තාම ගෞරවෙන් යුතව ඔබට හඳුන්වා දෙවා ඒ ඥාන සම්භාරය සහ ඒ නිස්තරණ අධ්‍යාශය නොතිබෙන්න්නට අපට එල්ලෙස්ත සාකච්ඡාවක් පවත්වන්නට බැරුවේමි. එනිසා අද මගේ විද්වත් මණ්ඩලේකිසියම් බැලසක් සිදවී ඇති බව ඔබ දකින්නට ඇති අපි ඒ පිළිබඳ කතා කරමු. එ නිසා හදත්මං මුලින් මගේ විද්වත් මණ්ඩලේ මගේ සම්පත් දායකත්වය ගෞරුව පූර්ුවෝකෝ හඳුන්වා දෙන්නම් සීනෑකෝරලේ ප්‍රධාන සංගනායක තැන්පත් හහියි අන්තුඩුව රජමහා විහාරයේ විහාරාධි හිශ්වර වැලිමිටිය වි සීල රටනායක හාදුරග දොත් මුදුන්දේ ගෞරුව ප්‍රස්සව මේ මණ්ඩ පේ වෙතත් පිළිගුණු ලබනවා. ඊළඟට වෙන්නදාට ම හඳන්නවා දෙන්නේ අපේ මහාචාරිතුමින්. මචය මාරණ ඇඳගම ගතුමන අ පෞදගලික කාරය බහුලතාවක් නිසා එතු මේ සහ බග වන්නට බැරි වුණා dilanterමpat karena pul antaraහ ලා අප වඩහන්න සහ බග වන්නනමු පෞදගික කාය බහරයක් කටගෙන එතුන්ම අද සහ ාග වන්නට නොහැකි වුණනමුත් අපි ඒ අඩුව හැකිතාක් පියගම නිමින් ෙසාචා විදිරයට ගෙනියනට පලාපරත්තු වන්න්නේ. පේරදින විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාන්සේ ගෞරව උපාධධහරි පර්තමාන බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලයේ ඉතිහා සහ පුරාවිද්‍යාන්සේ ්‍රතිිකාචාර්ය දූරේ හොබෝන බෞද්ධ්‍යනාලිකා හරහා තවත් ඉතිහාසස්ොයා පාදාාදීම්, පුරාවිද්‍යා, පාදාදීම්, හරහා. ඔබ තුළ බෝම ප්‍රසාධයක් ඇතිකරගෙන සිටින අපේ තරන්න කතිගාචාරවරයා ඉශංක මල් සිරිවිදධතාවත් බොෝම් ගෞරුවෙන් මේ අස්ථාවට පිළිගුන් ලබන ගමක්. අවසරයි අපි මේ ආරම්භ කරන්නට යන්නේ. මහා සිංහලේ බෞද්ධෙ තිහාසයයි. අද උවහන්සේට සහ ශංක මල්සිරි කතිකාචාරතුමන්ට සාකච්ඡා කරන්නට තිබෙන්නේ බොහොම තතාම ගැටුම් කාරි කුළු ගැන්වීමක් ගැන් දැන් පරාක්‍රම ඈපා දක්කිින දේශේ සිට ක්‍රම ක්‍රමයම යුද්ධයම හේවාගෙන පැමිණ දැන් එතුමන් පොලොන්නරුවට පොන්නරුව තුළ සිද වන තුන්කොන් සටන ගැනැයි හාමුදුර අපේ කතාබහා අපි ගේවතාව නතර කරපු තැනින් ඇැන්ගේ වතා වෙනකොට අපි මේ පොළොන්නරුවේ සටන් ඇමතියාට රහසක් ආදී උපමාතෘකාවලින් මේහි දක්වා ඇති පරිච්චේද කියවා ගිය මෙදා සැරේ ඒ අපිට ගජබා රජ පලායයි ගජබා රජ පොළොන්නරුවේ හිටන ප්‍රවීන රජුරු මේ තුන්දනාගෙන් ප්‍රවීනම වයවෘර්ධම ගජබා දෙවිනි ගජාරජරු ග දෙවිනි ජබාරජරුවන් පිළිබඳත් සසාකච්තා කල යුතු තුන්ට සිද්ධ වුණේ සාධාරනයක්ද සාධාරණයක් දකිය මෙ තරුණ රැඩිකල් යුද්ධ කාමි කුමාරයා ජීවිත කාලේ පුරා ක්‍රම ක්‍රමෙන් ක්‍රමක් ක්‍රමෙන් තමන්ගේ යුද්ධ හෙයුම යුද්ධ ශක්තිය දිරිපත් කරමින් පැමිණෙන විට එතුමන්ගේම ඥාති වයවෘරද. ජබා රජරු දෙනි ජබා රජුරුුවන්ගේ ඉගරනම මේ ඥාති පුත්‍රයා විසින් කොහොම විසුඳයිද කියන කාරණාව දේශපාලනක වුව ගත්තත් කිසියම් කුතුහල ජනයට තැනක් එන් සවභහන්සට අවසරයි නායක හමුදුරුනේ මේසා කච්චාවට ආරමකාවස්ථාවේදී වෙන්ද වගේම බෞද්ධ්‍ය මාතජාලයේ ආරම්භක නිර්මාතෘු අධ්‍යක්ෂ අප ජනාගම කුසල්දම්මා පිධාන නායක හඳදුරන්ට තිවර්ස පූර්්‍ය සිදනවා ්‍යවස්ථාවේදීත්මදු තුනීම අප තු උන්වහන්සට පින්දුන්නගේ. හැවැර ශ්‍රහණක අප ආරම්භ කළේ පින්දීලමයි. අදත් ඒගේ පුන්හන්සේට පින් පහුණ ඕනවා ඒවාගේ වර්තමාන අධ්‍යස්ත තුරන්දර බරලන්දය වජරත්ඥාන හාමුදුර ඇතුළු එ බෞද්ධයා මාතජාලයේ කාර්යබණලේඩත් ත්‍රවණය කරළ ලක්වශ ලො වැසි සෑමතරටත් අපි යහපත සිත ප්‍රාර්ථනා කරමින් ය අඩුවක් වගේ පේනවා අපේ මාර්්‍යයදක මැතිනිය එතුමට පනු ඇදක මැත්තුමාලත් අපි සිත ප්‍රර්ථනා කරමින් අපි මේ සම්පදාන කොල පොඩ්ඩක් අපි කියෝලාම ආරමක රොසනහ යි ගජපා රජ පලායයි. මෙසේ පිළියල වූ මහා සේනාව සමඟ ගජපාරජ සිකවලනම් ස්ථානයට පැමිණේය. රක්කස් ලංකාදනනාත ප්‍රමුඛ සෙනවියෝ, ගජපාරජ සමඟ සටන් කළහ ඒ සටලින් පරාජයටපත් ගජබා රජ වහාම සුකිය පුරයට පලාගොස් දුරටු වස්වා අනුරාගේෙහි සැඟවුණේය ැුම්බාරජුගේ සේනාව පොළොන්නරු වටලාගත්තු විට නගරේතුළ සිටේ තැරපුොරුසියෝ දොරටු ඇරියහ බටයෝ සුවසයම නගරයට වැද ගජබාරජු අල්ලා මාලිගාවහම සිර කළහ චෝලංග විකරුම් බාහු යන කුමාරොලුන් දෙදනා අල්ලා දගගේ ලූහ. සියලු තුෘතුරු දක්කොන් ලබපු බැකුම්බා රජතුමා ගබෝ ොතක අප හමෝනතුරු සැකනැතුවම වාසය කළයතුයයි ගජබාරජුරු දන්වා මායහැඟගේ වස්ත්‍රහා ආබරණ ආදියද රජුවෙත යැවීය. ගජපාරජ ජීවත්තු සිටිය හොත් රටවැැසියා වස්සයංකරගැනීම දුස්කරවයහැකහින් හ මැරව යුතුයයි පෙරකුම් ාරජුගේ සෙනවියෝ හජතුමාට දන්වා යොවූහ. ගජාර මැරවියම නුසතුසිය කල්පනා කළ පෙරකුම් බාරජතුමා දේව සම්පතියා කැඳවා මෙසේකීය දැයන් ආඩම්බරුවෝ සෙනවියන් රජු මැරුවෝහොත් නොහොබණය හටවැසියා පෙරුවහොත් නොස්තදුසිය අපේ සටින ලෝකශාසන අබූර්ධය මිස එ රජු මැරවීම නොවේ. තොප එහි ගොස් උඩගුව සිටින්ලං වලක්වා රජුද නගර වැසියාද ආරක්ෂා කළ යුතුය තත්්‍යහාරතිීනවා. අපි දංුවේ කොළසක් කීවේ. මෙතන අපේ සඳහන් කරනකොට බතුමා සඳහන් කලා අප එක කුමාරෝරු හා සම්බන්ධ මේ උපතින් පෙරී දම්මත් දේශපාලිකයි කිලේම බස්ස මහාපරක්ටම කුමාරයා බසු ආධිපාදු වනා එවස දම් ක්‍රමක්ලමින් මේ තමන්ගේ බලය ආධිපත්තිය තවුරු කරගත්ත කියන කාරගය බතුන් මදක්ල. ද සාි කි ගතුකොත්ත ද ගොඩක් කල්ිද වරසරන් හසසියක් කට කතාා කරලාන පරාකම කුමාරය රත්නාාවලේ කුමරියගේ එයාගේ මානාපරණ දෙපලගේ දරුවා. එකොට දෙදිගම උපන්නේ රෝණෙත් කාලයක් මනනාකුල ජීවත්තුන්දල නිස්යාාපන ඇත දෙදිකම ජීවත් වනා එඒ මුල්වකවාන තුළ දැතිකම බතලකොඩ මඩගල්ල එයා කිමුල්ලොය හක්වාටන කුරුණෑ කළ දමදරය යාපහුව දැතුරුවෙන් මෙ කොඩ නික වැරටිය ඉරි පස්සෙ පළුවස් නුවර දක්වා මේ මලේ දේසේ දක්කින දේශේ එතුමාගේ බලය තහරු වෙලා තිබුණා එ මුල්ම යොග. ප මෙති හට තව දුරට එතුමා කල්පනා කලා මල දේශ ව කියපු ඒ කුරුණෑ කළ පනවස්නුවර නැදුරුවෙන් මෙකොඩ ඒ තිබුණු බලය තවතාව ව්‍යාප්ත කරන්න පිවස්සය මනේ රට සේසු ප්‍රදේශ අල්ලාගනමින් බලත හවුරු කරගත්තා. ඒ ප්‍රදේශ සියල්ලක් මතකොට තිබුණි මේ සඳහන්කන ගජබාාවු හජතුමාට. සඳහන්ගෙනවා මේ ස්ථාන දහතුනක විතර වගේ ප්‍රධාන යුද්ධ ඇතිව වන. ජබා හොරජුරුවන්ගේ බලොු සමඟ. මහාවන් සඳහන් කල මුළුමේතමයි මේ යටට්ටික් කණ්ඩිය දුම්බර දෙවාාස තල්කත නාපාන රන්දනිය රමුක් ඇල්ල දෙමට පාතිල නිල්ගල සයකත රත්බැදුබ දුනුවෙල මැදිවක පේරු පල්ලි හොස් වගාධි වසෙන් ගත්තාම අරකප කපුුණණය කලාට ප දේශවලින් නිහා ගිහිල්ල එනිවාසය දුම්බර රත්නපුරයාදී එ මාතරයාදීපදේශවලත් ඒ කොලස් ඔන්න මෙතුභාවසින් බල ත හවරු කරගෙන. ඉළඟට මේ කාලසීමමා තුළ දැදුරුවේ ආශ්‍රය කරගෙන ඒපදේශය තුළ ්‍රිකරමාන්ත වසයෙන් සස්ස්‍රීකත්වයට පත් කරගන්නවා. ඒවාගේ සන්නහා මේ හමුදාව සක්තිමත් කරගන්නවා පස්සදුලටාදී ්‍රදේශ වලත් ඒ ත්වම ඇති කරගන්නවා. මෙම පස්සේ එතුමා දක්කින දේශය හාටග හිල්ල ගජපාරජජුරුවන් අයිති මේ රජරට ප්‍රදේශේ බලේත් හවුරු කරගන්න මෙතුමා උස්සාගන්න. මරි දේසියෙන් පස්සේ. සඳහන්ගුණා ගජපාහු රජ්ජුරෝ සමග එතුමාගේ බලකොටු හතලිස් ගානක් සමග යුද්ධ කරලා. කමක් ක්‍රමයගේ බලකොටු වල බලයේ හජලාට ප්‍රදේශය අල්ලගන්න. වැල්ල වාලාන වැලිකත මුතු ආකරප්‍රදේශ මල්ලු ඇලි මොනර බැව කටියයාගම ගෝනගමු පිළපිටි සාල්ලක සබට ත වැැව දම කොළ විදුරු ැව දැනව්වා ලංකාකිිරි පිළවසු එමන්නාරම. එවාස බුබුල මාතලේ එවස ඇලිසර තලාගොඩ ඇලගොමුව ගිරිබාරට කලා ඔය අංගමුව සංගමදාග මිතාගම ඌරුගමුව තෙරිගම ලෙබරබෑමාන සයාමහන්ත කුද්දාල තිසාැව කලල් හැළිගම න්න මුහල්ලක කඳුරුකම කිරාටිකම පයාගම විලාන නාලන්දා මැටිවව උඩුකිරුවා යටකිරුවා නෑසිනාධ වශය ගත්තාම රජරාට ප්‍රදේශයේ ස්ථාන හතලස්ගානක බලකොටු බිලගෙන ඒ ප්‍රදේශලත් ඔන්න දැන් දක්ෂණ දේශයෙන් අමතරව රජරාට ප්‍රදේශයේ මෙතුමා බලේ තවුරු කරගන්න පැරකුම් බාල. නිගලති බලන්නේ අප මේ වගේින් තාපැත්තිකින් තියරෙනවා ගජබහාව රජරුවන්ගේ ශාල බලවත් බව සක්ති සම්පන්න බව. ඉඩ පස් පොොන්න්නරුව බෞගේයේ සතියි කතා කළ පොළොන්න්නරුවේ හජකමත සම්බාද මිලාහනකත දරගල ලාහුල්ගම හත්තැන කඩිගම කොට්ටං ගොලික ලවජංම සඳහන් කරන. ඉන්බස්යා පත ගන්තලාව කන්තලේ ගිරිතලේ මෙහාද ස්ථාන රාශයක් ස්ථාන පහළවක් වගේ සඩම් කරමින් තමයි පොළොන්න්නරුව බසේ අවසාන වරට ගජබාහරජුරු හිටපු ස්ථානවලට යුද වැදින්නේ මහා පරක්ක පරාක්කන කුමාරය. ඉතනද අපේ සඳහන් කළ මේ ගජපාහර ජුරුවන්ගේ සිවරංග සේනාව ඒ සවරංග සේනාව සුඳහංකනාවේ මහවන්සේ සිංහල කේරල කරණාට ද්‍රවිඩ මෙකෙන් සැඳුල්ලත් සියවරංග සේනා පරද්දවන්න කොහොමත් පුළුවන් වයේ කියලා ගජු පාහරජ්ජරෝ හිටවෙත් නෑ නමුත් ්‍යවස්ථාවේද අවසාරම හොතේදී මේ ස්ථාන පරාජයට පත්තුවන සවරග සේනාව හිටිය මේකෙන් පස්සෙත මයිම අජවාාරජු පලායන්නේ බොළොන්න්නරගම. මල රටේව සකල්ලකට දක්කිව දේශයල්ලගෙන ජලලත් කරුසකල්ලගෙන අවසංවරන තමයි අජවාහරජුර හිටපු පොළොන්න්නර ආක්‍රමණය කරන්නේ තැන් පොළොන්නරුව ආක්‍රමය කරපු හම ඔන්න මේ රජ්ජුරෝ සිකවියල කෙන ස්ථානයට පැමිණි වා. පැරකුම්බා ජරුවන්ම රක්ක ලංකාදනාත ප්‍රමුඛ සෙනවියෝ ගජබාරජ්ජුරු සමඟ සටන් කරනවා. මේ රක්ක ලංකාදනාත කෙන සනමිය නිතර නිතර අපට හමුව වෙනවා සම්බන්ධ වෙනවා එතු ප්‍රබලම සෙම්පති. මේ යුද්ධයේදී බලාපොරතුනවාකාරයට ගජබාහ රජ්ජුරු පැරදිලා ආපව නැමත පොරල්න්නරු පරයටම ගිහිල්ල. මෙනි සඳහන් කරනවා පලාාගිහිල්ල මේ නගරේ දුරටු වහගෙන වහල් කල්වලටික වාාගන අනුරාගහි සැඟවනය කියලා අනුරායහි අනුරායහි දපට මේ පතේ විස්තරයක් කියෙන අනුරාහය කියලා කියන්නේ මේ ආරක්සිත ස්ථානයක් දැම් බොෝ දැගුණන තිබලව බංකර වගේ හදාගත්ත මැහත ඒවාගේඒ පොරේ අගනුවර තිබුණු වැඩි ආරක්ෂසිත ස්ථානයක කියල්ලා සැඟබෙන්න්න සිද්දුව. සමහර පොත්තුනල ති මේ කානෝක සැකුුණය කියලා. මනුරා මනුරා කියලා මන්දක සහරපොත්තුල මේ පරිවත්තුන තියන මෙතුමා සැඟවුණ මේ කානුවක කියලා. ඉ කොමරුවයක් කොමට ආක්ෂ ස්ථානයක මෙතුමා සැඟවෙනෝ. එඩපස්සේ අපෝ මේගේ සම්පූර්ණම පොළනරුම් වටලාගෙන. එක තවඒ දොරටු ආස්ථාදක්වාම කර පහමන්ේේ. එව්වා වටලා කත්තර පස්සේ මේක දුරට ඉවත් කරන්න ඔන්න ඇතුලෙදී චරපුරුසිෝ අගනුවර දුරට වවාගෙන වාහර කලා ඇතුු හිලා එහම ඉන්නකොට මේ එලියෙන් නෙමේ දුරට යුරධ කරන්න කවුද ය ඇතුර ඉහිරපු චරපපුරුසියු. ඇතුර පක්ෂවාතිිත්ව කුමමාරයට තිබුණා. මෙතිනත් සවස්සෙද්දයක් කෙනවා රජපාහ රජ්ජිරෝ අල්ලාගෙන. මාිගාවේම සර කරනවා. එරවා ේවිතරක්ල මේ චෝලංග වික්‍රම්බාහෝ කියලා දරුව දෙන්නෙක් හිටියා ඒ දරුව දෙන්න ගජපහ රජ්ජුරුවන්ගේ දරෝ දෙන්න. ජ රජකම ඉදිරි යන්න්න ඉටපු දෙන්න. ැ මෙතන විජේබාහෝ රජ්ජරෝ ඉරපස්යා පහු වික්‍රම්බාහුවිීරබාහු ඉරවාස්සයා පහෝ වික්‍රම්බාහ කුමාරය රජ්ජරු මෙගේ තාත්තා ක්්‍රර හ පස මයි මේක බවාකාරයට යගේ පුතාර ජාහර ජුරුවන්ට උරුමුවේන ඉං ගජබාහ රජුරග බසනීම ඇට ඉනම් යන්ඩෝඩ මේ චෝල් අංග හරි වික්කරම් බාහෝ කියන දරුවෝ දෙන්නට පස්ස ඒදෙන් ලත්මකත කරන්නේ අලලා මේ හිර කරලා මේ දඟකයි බන්ධනයා කාරකතා අගත කලා දමකින් බස්ය නාප නෑත අමතු විස්තරයක් කියලා පිරි කකාතාාරම මේ ජනකත් බන් රජුරු පි්දක් කියනවා අපි සුමෝති විල්ල හමනකං ආරක්ෂතු ඉඳ කියලා එවිතු ලක්නමි අවශ්‍යය කරන මේ මාහැකි වස්තර ආබරනාදී මේ රජකනකොට සැලකෝ ඇත්තරම් ගොට පත් වනත් දැඟලි ලෑවත් මේ ඒ සිරත්වෙල අප සේක මරජ සිංහල රජ්ජරෝ අල්ලා ගැනීම අවස්ථාවේදත් අප සඳහන්ගෙනවා මෙිහින් යැනවානි කොළමිදන් ගෙන කැය කර දක්වා මගේ පිළිගන්ඩ යනෝන හිරිිහර කරන්න එපා රතර කලන්න එපාකි පොහක්කිීවට අපයා හිරිහර කරදන කලා ඒවාගේම සිද්ධි මෙතුමාටත් සිද්ධ වෙනවා. ඔ මෙතුමාත් මහාපරක්්‍රම් ාලජ්ජුරුත් පහින්්ඩියක්්‍යයවා මේ සැකනැඇතු ඉන්න අපි සවබෝධයවිල් හම්බෙල අරසා සපයනා කියලා මෙහෙම යංගෙසේ බලාපොරොත්තුවකුත් ඇති කරමින් එම කටයුතු කරනවා. එම අප හදුරන්න දැන් අපි ඇ මේ. ඉදිරියට යන්නට තියෙනවා අපිට ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ මේ පරිච්චේදය මුල්කොටගෙන මහාවන්සේ ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් වර්තමාන දේශපාලන ඇසින් විචාර ඇසින් බලන බොහෝ පඩිවරුන් විද්ධතුන් මේ මහාවන්සේ කියන තොරතුර එලෙසින්ම ගන්නට මැලිව මීට විරෝධීව යම්යම් මති මතාන්ත්‍ර ඉදිරිපත් කරනවා මේකම කොද නාටකී අවස්ථාවක් වන නිසා ඒ අවස්ථාව විචාරයට විර්ශයට බොහෝ තැන්ල දෙ පත්ත නො දැන් තාම පරාක්‍රම කුමාරය පරාක්‍රම බාහ ලෙස රජවෙල නෑ. එනිසා මේ රාජත්වේ ලබා ගැනීම සදාහ ඇතුන් දියත් කරන මේ ස අරගලේ කුළු ගැන්වීම අපදැන් සිටින්නේ හරිම චිත්‍රපටයකනම් මේක දැන් කලයිමක් එක උන්දම උච්චතම කූට ප්‍රා්ති අවස්ථාව එනිසා ඒ පිළිබඳ අපික් යථාර්ථවාද කතා කරන්නට ශංකමාල් සිද් දෙසට හැරට පෙර. දහන පාලකමදිින්ට ගොඩ වදමු. ඕවුවිත වතුනි ඒ අනුග්‍රහකබා උතුන්ගේ පණවිට කීපයෙන් පසු. ජලිත් අපි අපි සාකච්ඡාවට අවතීරණ වෙනව නම්. දන් පරාක්‍රම කුමාරයාගේ යුද්ධ මෙහෙවුම පිළිබඳ, විශාල වීර කතාවක් මහවන්සේ සඳහන් වී තිබෙනවා ම මීට පෙරත් මතු කලා දැ නොරත ආක්‍රමණිකයෙක් සමඟ යුද්ධ කරපු ගැමනු කුමාරයා ධාතු සේන කුමාරයා කීර්ති කුමාරයා විශේෂෙන්ම උුන් වීරයින් බවට පත්වන්නේ රට වෙනත් අධි රජයක යටත්තුජිතයක් බවට පත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබේදී මහා යුද්ධ මෙහෙවුමකින් යුද්ධ සේනාවකින් එතකොට කැමණු කුමාරයා ඒලගේ මහවන්ස සිද්ධියදම මේ යුද්ධය සම්බන්ධයෙන් අක්ෂෝහණයක් සෙන ගහතනය වුණා මහා විශාල පිරිසක් මර්මූට පත් වනා කියලා කියද්දිඉතින් මේ රට්ට වෙනුවෙන් මේ දේශය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්න්නේ මේ දිවිපිදුව තකොට මොන්න තරං. යුද්ධය කරනකොටගෙන මේ රටේ මිනිස් ජීවිත විනාසී තියෙනවා අදකට මේ යුද්ධයේ දීත් අතති විශ් දැන් මේ අපේ නාක හමුරුව දැන් පහදිි කරගෙන කරෙන කියියීමම බලකොටු නංගන් කියාපාම ඒ බලකොටු අල්ල ගන්න ව කල ැෙ බලකුටු ආක්ෂා කරන්න හිටු මනිසු මරවා කියගෙන ොද මේ වනට මොනතරම් මිස් පිරිසක් ගාතනය වී ඇද්ද මේ තුන්ගොල්ලම දක්ින දේශය ඉන්න මිනිස්සූ ොරවවෙන්න මිනිස්සු රෝහන ඉන්න මිනිස්සු මොකොම ්‍රීලා ංකිකව මේ රටේ ආක්‍රමණිකව නෙමෙයි ඒ නිසා මේ යුද්ධය අපට යිශංක පරක්‍රම බහ කුමාරය වීරත්වවෙලා න මහාවන්සේ පැහැදිලි කරන්න අපට විග්‍රහයක්තියනවාද ගජබාහු රජ්ුරුවන්ගේ පැත්තෙන් පැහැදිලි කරලා. දනරයි ඉතිහාසේ වනහි ජයග්‍රහකය වාර්තාාවයි කියළම නිරන්තරින් කියන කතාාව දි ජයග්‍රහකවන්නේ පරක්්‍රම කුමාරය නිසා ගජ බාහ රජුරුවන්ට නැහැනි වාර්තාව තද මේ ප්‍රවීන ගජබහ රජ්ජුරු. රාජ්‍ය උරුමයෙන්ම රාජ්‍ය විචාල මේ වනවිට වයස්ගතව සිටින අපේ ආහාම්දුර පැදිි කරපදිට හිළඟට ආයාමයට තමන්ගේ දරුවන්න සූදානම් කොට සිටින තමන්ගේ පි රජ්ජුුවන්ගේ රමෙන් ලබාගත්තු රජත්වයට කරලි කෝ හල ඇතිවුණවාද මේ රජ්ුර පොනරු පාලන කන විදිිය හොඳනැහැ කියලා විරෝධතා තිබුණාද. ැමුණු කුමාරයට තිබිච් මේ දේශපාලනක රාජ්‍ය ලෝභයම පමණක්ද මේ යුද්ධයට හේතුනේ එතකොට කිසිම් අසාධාරණයක් සිද්ධ වෙනවද ගජාහ රජ්වුවන්ගේ පත්තෙන් දෙවිනි ජාහ රජවුවන්ගේ පත්තෙන් අපි මේ විග්‍රහ කකොත් එතුමට කිසිම් අසාධාරණයක් සිද්ධෙනවාදගෙන විචාර අක්ෂයෙන් අපි මේ අවස්ථාව විග්‍රහ කරමුදු බලන්න ඔබතුමා කිවෝ වගේම මහවන්සේ තියන මේ පරිච්චේයටට කරගෙන වැලුවොත් මේවල් ලීවිලා තියෙන්නේ ඇතටම ජ බහගේ පැත්තෙන්නවි මේත් ඉතාම පැහැදිලි පරාක්‍රම බහු සම්බන්ධ පරිච්චේද රචනා කරලා තියෙන්න්නේ පරාක්‍රම බාහු දුටු ගමුණට වඩා විිෂ්ටයක්කය කියන දේ පෙන්වීමේ අවශතාව මතු එකක ඉතාම පැහැදිලි ඒට උදාරණ ඕන ඇතරම් මේ පරිච්චේ දොලින් ර්ගෙන පෙන්න්න පුළුවන් ත විරටත් තියම් මේ කතුරයාගේ අවාව ඒකමං අදහස් කරන්න නෑ මේ කොටසලී වූ කතුවරයා හිතලු එව තම් මිත්‍යා ප්‍රවාද තිය ක්ති මේ අතර්ගතක කරලා තිෙනවා කියලා. ඔහු තමන්ට තිිච්ච මූලාස සියල්ලම් පාවිච්චි කර තිෙනවා නමුත් ඇතැම් තැන්වල ඒවා විග්‍රහ කරල තියෙන විදයානුව අප ඉදිරිපත් කල තින ආකාරනුව පේනවා අර දුට ගමුණුගේ විජගගහනයට වඩා මේ විජාග්‍රහණය වඩ ශ්‍රේෂ්ඨ කරල පෙන්න්න දුටික මුන්ට වඩා පාක්‍රම් බහ විිෂ්ටය කළ පෙන්නන්න යම් මානසික පෙළඹිවීමක් ඔහු තුළ තිබුණු බෝ පේනවා. ඒගතා පැහැදිලි නමුත් ගජබහු සම්බන්ධයෙන් වාර්තා කරනයක් නැත වනාට මමරං හිතන්නේ මේ පරිච්චේදයම වක්්‍ර සාක්ෂයක් වෙනවා ගජබාහුගේ විශිෂ්ටත්වය පිළබඳව. දැකක් තමයි අරස්වාමන් වහන්සේක ස්ථාන හතලියයක් පනහක් විතර අපි මෙට කලින් කතා කරලා ති න. එතුවට පරාක්‍රම් බාහ මේ තැන්වල යුද්ධ කළ මේ බල කොට බිඳහෙළලුවා මේ තරම් මනිසුන් මැරවාකි කියෙන කොටම එක ප්‍රතුරූ දර්ථය වෙන්නේ ජ ාහු එතරම් ක්ති මත් කෙනෙක්ුුණා කියනකයි. ගජ බහුට එතරම් පිරිවර හිටිය. ගජ බහුට එතරම් බලකොට තිබුණා කියන එකම තමයි ඒින් කවෙන්. එක පැත්තක. ද අනි පැත්තම් බලන්න මෙතැනද කස්සිම අවස්ථාවක් නෑ දෙවැනි ගජබාහුට විරුද්ධව. රජරට මිනිස්සුන්ගේ කලකිරීමක් තිබුණ කියල කියන්න. දැම දෙනි ගජ බහු අතඩංකොඩ ගන්නුවනේ පරක්්‍රයම් බහුගේ නිලධාරී සි මේ සටනත් තා විශෂ විශේෂිතයි. පක්‍රම්බාහ ග නෑ පොන්නරුට රජුම් මෙතැන්ද සිද්ධ වෙන්නේ පරාක්‍රම්බාහුගේ ජෝධයන් ත විෂ්ට යුද බටයන් කහිපදන ගිහිල්ලා පොොන්නරු අත්පත් කරගැනීම තම සිද්ද වෙන්නේ එතකොට මේ මහවන්සේ කියනවා පරක්‍රම්බාහුගේ යුද්ධය ජයග්‍රහණය කළ සෙනවියෝගේ කල්පනාවක් ගැන ඒක කියනවා මහි පාලම්හි ජීවන්තේ රට්ටවාසී මහාජනා වසං නේවෝප ගච්චන්ති ඒක කියන්නේ මේ රජ්ජුරුවෝ ජීවතුන් අතර හිටියෝ ජීවත් වනොත් එකන ගජබව රජ ඔෝ දැන්ය හිර කලලන්නේ මෙයා තවදුරුටත් ජීවත් වනොත් රට්ටවාසී මහා ජනාමී රටවැසි මහ ජනතාව වසන් නේවෝප ගච්චන්ති අපගේ වසගේයට පත්වෙන්නේ නෑ ඒන අපිට පක්ෂ වෙන්නේ නෑ කියනකයි මේ කිය මේ තැන් දෙකම දක්වලතින තැන් දෙකකට දක්වලති නවා ඒක කියන්නේ පොළොන්නරුවේ ජනතාව පරාක්‍රම් බාහුට පක්ෂ කරවන්න නම් ගජ බහුව ගාතනය කරන්න ඕනේ ඔහු ඉන්නකම් මේ මිනිසු කැමති පරාක්‍රමම් බහුට මේ තමයි මේ කියන්න එහෙම කියලා තමයි ගජබාහුව ගාතනය කරන්න උත්සාහයක් දරන්න නමුත් පරාක්‍රම් බහු විසින් මේ උත්සාහය වැර්ත කරන නෑ මරන්න එපා කියලා නමුත්ද මෙන්න මේ කියීන සංකල්පනාව හරි වැදගත්තයෙනවා ඔබතුමාමට වැඩ සහකිහිපේකම ප හපු ප්‍රශ්නයකට උත්තරයක් විදට ඔබතුමා ඉතර අහෝ දෙදත්තම්මයි මේ අපේ රජාවලී ගත්තම මනුශ්‍ර ගාතන සෑහනැතිනම් ඒක අප රජුරගෙක් මඩිකොටසක් රජලාතින්නේ ගාතනයක් කරලා කලින් හිට රජරුවම ගාතනය කළ ඇයි ඒක ලෙවන් එතකොට ඒකට එක්ක උත්තරත්තමයි මේතින් ඒ කියන්නේ කලින් හිටිය පාලකයා බලය ඉන්න අතාක් අර ජනතාවගේ පක්ෂපාතයත්තු ලබාගන්නබේ ලබා ගැති එකම ක්‍රමේතමයි ගාතනකරීම මොක එක්කට නතාවට බලාොදුවක්න එතුට ජනතාවට සිද්ධ වෙනවා අරුතිෙන් පත්තච පාලකයාට කැමත්තිෙන් හොකැත්ත පක්ෂාතිතත්වය දක්න්න ොකද විකල්පයක්ක් නෑ ඒ නිසා විකල්පයක් ඉතුරු කලුත් හෙම ඒක බලයට පත්වන පාලකයාට අවස්සාගත මෙන්න මේකාරනය තමයි බලපාන්නේ නිතරම කල නත කලින්ිට රජවුවන් හිරකල ල ග ලුවන් කලිහිට රජරුම පිටහල්ල ලගන්න ලන්න්න හම කරන්නේ නෑ මොද හෙම කලොත් හෙම එක හැමතිස්සේ අනතුරක් වෙනවා ඊළඟට පත්වෙන ග්ජුවන්ට ඒ එකක් ඉති ඒ නිසා මේ දෙවනි ගජබාහු සම්බන්තිය අනිත්්‍යදත් සාධිනය ලක්ෂය තමයි දෙවනි ගජබාහු බලයට පත් වනේ බලහත්කාරෙන් නෙව දෙවිනි ගජ බාහ බලයට පත් වනේ තවත් කෙනෙක් ගේ රාජයක්ක් මංකොල්ලකාලා නෙව දැ දුට ගමුණට එහෙම ප්‍රශ්නයක් තිබා දුටු ගමුණුට තමන්ගේ පරම්පරාවෙන් හිමිෙන්ඕනේ බලය එලාර නිසා නැතිවෙලා ගිය එනිසා ඔහු නැවත යුද්ධ කලා බරි බා ගැනීම සර්ව සාධාරණයි ඒ මනුනේති අනුවගත්තත් අර්ථශාස්ත්‍රීය වගේ පොත්පත් අනුවගත්තත් ඒක ශෙත්‍රියෙකුට ගලපෙනවා මනුස්මුති ඉතා පැහැදිලියෝ කිනවෝ රජ කෙනෙක් තමන්ට ලැබෙන්න්න තියෙනවනම් අර ඉදිකට්ටක දෙයක් පවා නැති නොකර ගත යුතුයි කියලා අත්පත් කර ගන්න ඕන් හරි එති දුකොුණගේ යුද්ධ සාධාරණය නමුත් පරාක්‍රම් බහයුද්ධ කලෙකුමක් නේද දැම් පරාක්‍රම් බහුට ලැබෙන්න තියෙන බලයක් අහිමූලේ නෑ මන්ස පහැදි කලාගේ පරාක්‍රම් බාහු කියල කියන්නේ අර විජයබාහුගේ සහෝදරියගේ පාර්ශෙන් පැවතන න කෙනෙක් මිත්තාකු මරියගේ පුතාවෙච්ච මානාපරණගේ පුත්‍රියා නමුත් දෙවනි ගජබාහු විජබාහුගේ පුත්‍රයාගෙන් පැවතින පරම්ප්‍රාවට අයිති වන්න එනිසා එක සරව සාාරනයි දෙවන ජ ාහුට පොන්නරුවේ බලයඇත්වත්වීම එනම් පරාත්‍රම බහමකක්දමය කරන්නේ තමන්ට නැති බලයක් අත්ත් කර නීමට ස්සාහකිීම. ඒ සාධාරණය කරණය කරන්නේ ඔවුන්ගේ අර මේ කාලිංග වංශය ස පාණ්ඩි වංශ අත්‍රතිබිච්ච අර ගැටුම ඉස්ත්‍රහට දාල් ඒක තමයි සාධාරණය කරණය කරන හේතු එ නිසා පැහැදිලිව ඇතන්දි පරාක්්‍රම බාහු පුද්ගලික විජිකේෂිකත්වය කියන කාරණය මත පුද්ගලික පෞරුෂයකන කාරණය මත තමයි මේ යුද්ධය කරගෙන නි ස්ත්‍රට ඒ ජ ාහගේ පත්වලූ හෙම ජබාහුගේ ත්තේ කිසි වරදත්වන බවක් පේන නිත්ත අනි පපත් හ ත ඉතා පරින්නතනායකයක් මේ වෙනකොට. ඒ නිසා ස්ත්‍රහට ගජාහ අනුගමනය කරන ක්‍රියාපිලිල්ල දක්කත් පේනවා ඔහු ඉතාම දුරදක්නා බුද්ධයෙන් කටයුතු කරන. අවසානද හොට සිද්දනවා මහ සංගහා වෙතින් තමන්ගේ ආරක්ෂාවත හවරුරගන්න. හ එක්තර අවස්ථාවක්ද පරාක්‍රම් බාහුගේම පිහිට පතනවා ඒ හු ඉතාම හො බදේපාල බුද්ධි පරපාකින් යුක්ත නායක. දෙවනි ගජබාහු. ඉතින් ඒනිසා අපට කිසිම සාධකයක් මටනම් පේනෑ මේ මහවන්ස පරිච්චේ දෙන් දෙවන ජබාහු දුර්වලයි කියලා හු එහමත් නත්තම් ඔහුගේ ක්‍රමවේදය අසාර්ථකයි කියල හු එහමත් නැත්තම් ඔහු දේශපාලනක වශයෙන් යම් අසාධහරණයක් කළ පුද්ගලිය කියන එක හෝ තහවුරු කරන්න. නමුත් මේ පරාක්ත්‍රම් බහු සම්බන්ධයෙන් තියන ඇතැම් ගාත අරම් බැලුවොත් එෙම ද මේක කියනවා පරාක්්‍රම් බහු තමන්ගේ අරමුණ කියන. ඒ ම ජ බදත්ත එකක යුද්ධගරන කියලා ස්වන්හන්ස මේක සිංහලින් පැහැදිලි කළා නමුත් මේ බලන්න පාලි ගාතාව එක කියනවා කිංච ශාසන ලෝකස්ස බුද්ධත්න් රජ්‍ය සාධන ඒ ඇන මේ අපේ මේ රාජ්‍ය සාධනය කිරීමේ අරමුණ ගජබාහුගෙන් රාජ්‍යත්පත් කර කනීමේ අරමුණ වෙන්නේ ශාසන ලෝකස්ස බුද්ධත්තා මේ ලෝක ශාසනය අිවෘ්ධ ෝකශාසනය විුද්ධි කරන්න තමයි අපිමි එන්නේ කියලා කියන්නේ. හරි මොකක්ද ලෝකශාසනය කියළ කැනි පැත්ති. ඒකින් අදස්ශනොද ජභහාව විසින් මේ ලෝකශාසනයට විරුද්ධ විඩ කළ කියලා ෑ මහවංස කතුවරයා සාර්ථක වෙලා නෑ දෙවිනි ගජබාහුගෙන් බුද්ධ ශාසනයට හෝ ලෝකයට සමාජයට අසාධාරණයක් අඩු සෙලකිල්ලක් සිදුනා කෙනෙ ඔප්පුකර. කරන්න ඔපපු කරන්න මහාවංසකරවා සමත්වෙලා නෑ කොතනකවත් නමුත් ඔහු පරාක්්‍රම් බහුගේ මෝට නංග වනවා මාගේ මේ ව්‍යයාමය ලෝකසානය බුරදුි සහයකිල් අ දුට ගමුණු එදා කිව්හ වගේම තන්ගේ යුතු සංකාමේදී දුට ගමනට සාධාන හේතුවත් තිබපුුණනෑම කියන්න අඩුමකා ලා කියලක කියන විදේශී පාලගෙක්න එක ඔහෝ එක සාධරන හේතුවක් හැබැයි දෙවුණ කජ බහ කෙලකෙන්නේ විදේශය පාලගෙක්නෙවෙයි දෙවනි ගජු බහු කල කියන්නේ අබෞද්ධෙක් නෙව දෙවන කජබාහගේ වංශය කිල්ටවංශයක් නැවෙයි. හ ශ්‍රේෂ්ඨ විජයබාහගේ පරම්පරාවෙන් පැවත එන්න පුද්ගලයා. ඒ නිසා කිසිදු ත්සාාධකයක් නෑ ඔහුගෙන් ලෝකසාසනයට. විශේෂෙන්ම බුද්ධ වාසනයට අගෞරවයක් කානයක් සිද්දනා කියල කියන්න. ඒති ඒ නිසයි මංකිවව අර දුටු දමුුණු සම්මග. නිතර මහුගේ කාර්භාරය සමග සසධනය කරමින් පරාක්‍ර බාහ ඊටඩ ඉහ තලියක ස්වාතාබන්න තමයි. මේ සමස්ත පරිච්චේ දෙන් උත්හ කරලති. ඉනිසා ඇත්තරම දෙවනි ගජ බාහු යම්ම අසාධාරනයක් වෙලා තියරෙනවා කියනක තමයි මගේ නම් නිරීක්ෂණ මහජනයා ගත්තේ රජරට ඇතුළු දබ මුලින්ම සරහගෙන යටටෙක් කඩ දුම්බර 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 හෙටපු සංක සේනාධපත්තුමා රක්ක දඩන පරක්ක දන්නලාය සම්බන්ධ කරගන්නවා පරක්කම් බ කුමාරයා සේ ගම්ම සියමකරත කියන්නේ ගමය ගැන ගිහිලා අවුත්්‍යම ඒ පැත්තකත්තුුත් ඒම මරලදාන්න ඕනේ. හජුරුවන්ගේ පැක්ත තමයි ගන්නේෙන ජිබාහ ජුරන් පත්ත තමයි ගන පරක්ක බා කුමාරග පැත්ත කගන්නේ. දුම්බර වැසියන්ට ඕනවත්්‍යපුනෑ පරක්නම්බාව කුමාරයාගේ අධිපත්තියා. ගජිපාහොරජුරන්ගේ ඒ පාලනය අනමත කරපුන සාතමයි ඇමතිවරු පැත්තමාරු කගුණල්. සෙපතිවෝරු පක්ෂයමාර කොලත් තිය එපා බලදාන්න ඕන කියලා එම යෝජනා මිනිස්සු අතර ආවෙේ. පසේ ඒකති දැනායක මොද කරන්නේ මේ තරන්ගේ බල යුදරහිටන් මිනිස්සු ගාතනය කළ අවස්ථා ලබාගන්න. ඒකම තව දැන් තවවිද අපිම කියානාපු විස්තරෝල තවස්ථා කපයක් කියවුණ පැරකුම්පාරජ්ජුරුවන්ගේ යුද හමුදාව සැඩංවතිමින් යනකොට ගම්වැසියන්න පුළුවන් හැටියෙන්ඒගොල්ලෝ මෙකට සම්බන්ධ වනා. හොමද සම්බන්ධනි මෙති වුණා පාරවල්ලෝලට ගස් කපල දාලා. පාරවල් වැැහුවා මේ ලංකාවත් එහෙම කාරවා සිබධන අක මැත්ත ප්‍රකාශ කළකොහොමද පාරවල් වැැහුවා ඇය දාලා හර බොලහර ධරයෙ වහ පවස්ථා තිබුණනි. කිවගේ ගජපාරජ්ජුරුවන්ට පක්ෂව ඒ රාජිරහනයට ඉනකොට යුද හමුදාව නවත්වන් සාමාන්වශයම කත කළේ පාරව ලවහිර කලාා. ඒ සෑම අස්ථාකදේම කියව්න මිතුමත් හඟර ආකාරයටම රජරට වැසියොත් මලේ රට වැසියොත් හැමදලාම පරක්ගම් බාහ කුමාරයාගේ සටම් පිළිගත්ත නෑ ඉව ආශය වනේ නැහැ ඉරිබස්සය ආපව් ගජබාාවු රජුරුවන්ගේ පාලනය පිළිාරගෙන ඒ පැත්ත කත්තා කියෙන කාරය තමයි ඒ කාරවා සියල්ලකින් මබට පැදුවන. හාමුදුර වහන් සෙලා සම්බඳදුවත් එහම තමයි ැ බුද්ශාසනයට එහම හිරිහර කලා ං කර්දර කලා නම් හාමුදුර මැදිහත්වෙන් නෑනී මේේ තියන හාමුදුරුව තමයි ගිල්ලා මේ අවසාන මේ යෝජනා ඉදි්‍රපත් කරන්නේ මැදිහත් වෙලා මේ රජ්ජුර එක කියන අපට පොතේ බුදුහාදුරු යුද්ධය ප්‍රතික්ෂේප කළා බුදුහාදුරුව යුද්ධයට මේ දොස්කීවා ඒවාගේ සමගයේ පිළිබඳව සූත්‍රවල වරනා කරලා තියෙනවා. එති ඔබතුමාට මේ අජපාරජ්ජරු මරන්නවස් කියෙනහැ එතුමා වයසය කෙනෙක් ඒක් ඇතුමාගෙන් පස්සන්න ඇත් මේ රාජ්‍ය බලය ලබාගණලින්න එනෙමේ එනිසා ඔබතුමාකින් යන්න ඕන කියලා යෝජනා කරන්නේ හාමුදුරු අල්මර් පොන්නරු අලගතර පස්සෙත් පොළොන්නරු අයිතුවාසයන් ගරන්න එපා බොතුමා ඉවත්ව යන්න කියලා යෝජනාව කරන්නේ හාමුදුරුවරු හාමුදුරුන්ට අවස්ථායිනකොට කරදර වුණනාලං ශාසනයට හානුනාලං එය ප්‍රශ්නනාලං හාමුදුරෝ උතුමාර අල්ලගත්තක බො හොඳයි කියලා ය මේවානේ හාමුදුර ඉල්ලෙම කේ ඕතුවා මෙහෙන් දෙපාපාලනය කරන්න අප යන්න කියරම ඉල්ලෙම් කළේ දැ හමුුරන ඒවිත්‍රම ද මේ මේ පරිච්චේදීමම තියෙන ගාථාවට අනුව දැම් බලන්න මේ පරාක්‍රම් බහුගේ පූරු සැරිති දැම් පරක්ක්‍රම බහෝම මෙතෙක් ආපුදුරම් බැලුවම ද අර සංකසනීවය මැරේ තම් පිළිබඳ පනිවිඩියයක් ස්තරමීමකට ඇව්වගේ ඒ මොහොතම එචර උපකාරපු එච්චර හතවත් කෙනව ගාතනය කළ දැම්මන යකි බොහොම කේන් තැන පුදගලික් එතකට මේතරම් යුද්ධ කරල් මේතම් මිනිසු සමහයක් ගාතනය කරමින් ඉස්තරහටගේ යුද්ධේ සාර්ථක වෙන්නේ ගජබහ් බලින් පහ කලාමනි නමු ඔහ ඉඩ දෙන්න ගජ බහව ගාතනය කරන්න. දමේ මහන්සේ කනව අපට ඇඒ ඉඩදුන්නත්තේ ඒතරම් කාරුණනිකයි. පර බහ එහම ඇඩි කැන ඒතර ොහු කාරුණක භාව ආශ්ර්රජයනකයිල කියගන්නේ. නමුත් ඇත්තර් මේ කෙමද ඒකන ඔහුගේ කරුණාවන්ත භාාවව ආශ්ර්ය භවයක් නිසා මේ ගජ භහාව ගාතනකර නත් ෙන ටන හි මට පේනෙ විතර අරම් බැලුවට පස්සේ මහවන්ස කතුරයා නොකයා කියෙනෙන් තෙරෙන්නේ ගජබාහුව යම්ආකාරයකෙන් ගාතනය කළුත් තමන්ගේ සේනා විසින්. අර ජනතාවගේෙන් එ විරෝධය මැඩලන්න තමන් හැකිියාවක් ලැබෙනෙක් නෑ කියන පරක පරක්‍රම කුමමාරයාගේ දේශපාලන ඥානයට දැනනදී ඔපු දන්නවා ජනතා ආකර්ෂණය දිනාගන්නලා ජනතාවගේ ජනතාවගේ ප්‍රතික්ෂේපවුවන්නට නම් ජබා කුමමාරයා ගවජා රජුරෝග ගහතය නොකර සිටි තුගේ කරනාවවමං අපි ඊළඟ දැමන් හිතන් අප මසාකච්චාව ඊළංඟට කතා කරන්න තින කාරණත් එකත්යක් එහට යන නිසා. මට තාකාරණ දෙකක් වැරෙනවාශංක එකක් තමයි දැන් අපි හනුවන ප්‍රශ්නයක් මම හනෝ දැබය ප්‍රශ්ය කකරන උත්ර දුන්නේ. එකන ඇයි ගජ බාහු රජ්ජුරුවන්ගේ පැත්ටෙන් මහවන්සේ මේක රචනාවන්නේ නැත්තේ කියලා. ඉළං කාරණාතමව ඔබෝධයක්කොපු මහාවන්සකරතුරෝරයා ම දක්වොනවා මෙයාගේ අභිවෘ්ධී අයාගේ අධිකෘතිය බලාපොරොත්තුව ශාසන භිවෘතිය සඳ මිසක් මගේ පුද්ගලික දයක්කින්න නම එමම් ශාසනය පිබඳ කට යුත් ජවාහරජුරන්ගේ ද් ුණනාාක ය ප්‍රශ්නක හිතන හ එකක් තමයි දැන් මහාවංස කරතුරතුමාට කිව් ්ලෙස ගැමුණ කුමාරටත් වඩා හොඳ ඉහල ශ්‍රේෂ්ටත් ්‍රෂ්ටයක පරාක්‍රම් බහවක ලියන්ද හිතෙන්නේ මින් පසු එතුමන් රජවනාට පසු එතුමන් කරන මහා දැවන්ත ආර්ථික ක්‍රියාවලිය හේතු කොට ඉති හැට එතුන් තම මහා පරක්ක්‍රම් බහවට පත් නිසේ මහා පරක්‍රම බහුගේ අතීතයේ ලිුණු බුණන හ පරක්‍රම් බාහගේ පැමිණීමේ අඩුපාඩුකං තිබනා නං ඒවාටික සුද්ද බුද්ධ කරල දැමීමයි මේ මහවස කරතුරතුමාගේ හේතුෙන්න්න අපි පර්තමනතෙම් දකින තමට ර්තමාන නායකෙක් වර්තමාන කාය තුළයි තා හෙලින් රට සේ කරනවා අනන් එතුමන්ගේ අතීතය යම්යම් කුණු පැල්ලන් තිබන ඒ අතුගාදමන්න ඉතිහාස කරතුර උත්සාකරනව ඒනිසයි. එතුගේ අතීත මලෙසන් අතිිශෝක්ත වලෙස වර්නාගරමින් ගජාරජ්ජරන්ට ඉඩක්ම නොදී ගජබාරජ්ජරුවන්ට පරාක්කම කුමාරයගින් අසාධාරණයක් වවානන්ගේ අසාධාරණය වහමින් වහන්නට හේතු දක්වමින් රංාාව ඒකය කියල මට හිතෙනවා. ඊලාං කාරණාව තමයි දැ දැනවන්නේ ප්‍රශ්නයක් එමන ගජබාහුරජ්ජුරු ශාශනාභිවෘතියට මුකුත්ම කලින් නැද්. ගජබාහරජුරන් කාල ශසනය පිරිහුණාද. එහම පිරිහීමක් ගැනත් මේ සඳහන්වෙන්න නෑනේ හැබැයි මට හිතන අආකාරණාවක් කි සංක. අපිගත්තුතින් මේ අපි ජීවත්වන යුගගේ. තකො ඊට බොහොමල් සමීපකාලයකනේ රාජරාජ චෝල විසින් ලංකාව වනසන්න තොටේ වනසීමත් එක්ක ලංක ශාසනය විශාල්ලෙස වනසෙනවන විහාරාම නැති නාාස්ති වෙනවා අප ස්මන් වහන්සෙල්ලා රහුණට පලාායනවා මලේරට පලායවා විදේශගත වෙනවා. එඒනිසා ලොකූ පිරිහමක් සිද්ධ වුණන් ඒ මහත් දැවන්ත පිරිහීම මේ වනකම් පිරිහෙල් වෙනෑ. ඒ පිරිහීමත් මේ දැක ජබාහරජුලන් කාලේ ගජබාරජුවන්ගේ කාරාජ්‍යකාලය තුළ සාසනය අිවුෘද්ධය සඳහා කිසිව කරලන ශසන විනාශ සඳහ කිසිවක් කරලත් නෑ. හැබැයි අර විජ බාහ රජ්ජරුව පැමණට පෙර සොලීින් අතින් සිද්ධවෙච්ච ශාස්ථන විනාසය මේ ගජබාරජය කාල තුළ නැතිත ප්‍රසිසරංස් කරය කරන මහා ්‍යාපෘතියක් කරල නෑනේ අපේ පරක්කම බාහුරජරුව අපි න්න පත් වනාට පස්සේ. මහාකස්ස පහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුව මැදිහත් කරගන ශාසන සුද්ධිය අද මහත් දැවැන්ත වැඩපිළිවා කරනවාන්නේ යාර පිරිහිිච්ච ශාසනය නගා සිටුවන්ද අන්න ඒකත් හේතුවන්නට ඇති මේ කරතුරතුමාට එතුමාන් පරාක්‍රම කුමාරයාගේ අතීතය මිලෙස රචනාරන්න එන්න ල අපිට හිතන්න පුළුවන්නේ ද. ඔදැන් ඇතම මේ තැම විත්‍රේ ගත පසේ මටනන්තේරෙන්නේ දැන් ඔබතුමාක කලින් වැඩි රණක දෙකිව්වා ඇැම් ඉිතිහාසක්ඥ යෝ දොස්කීනවා කියලා මේ මහාවන්ස කතුවරයාට අනවශ්‍යවවිදියට පාක්‍රමම් බහු ඉස්මතු කරනවා කියලා ඇේ මගේ යෝජදාාරනය රජාට ිෂ්ාචාරයහ නිති තික රාජධාන ඉන්ද්‍රකීති සිරවීම හචරිතු. හ ගේ යජනාව එකනෙව. මගේ යෝජනාවනං මෙත මේ පරිච්චේදවලදී මහවන්ස කතුවරයා ක්‍රමත් දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි ඔහු අපට කතාවක් කියන. ඒකතම මේ ගාත දෙතුන් සියක් මගින් ඔහු කරන්නේ ඔය දොස් කියන්නේ කතාවටන. ාව ත හෝපට ෝජනා කරනවා උඹලා මේ කතාව කියව පල්ලාගේ ඒ කතාව විතරක් අපි කියවන කොට අපට හිතෙනවා ඇත්තනේ මහවන්සක කතුවරයා මසාධරනයක් කරල තීරවා දෙවනි කජ බහුට හැබ ඒක්කම ඒ කතාව අන්තර්ගතිය විසින් මහවන්සකතුර අපිට යෝජනා කරනවා උඹලා මේ කතාව කියව ගනිල්ලා කිය මං කියන කතාව කියව පල්ලා උඹලත් කියව ගනිල්ලා අන්නේ දෙන ෝජනාව උඹලත් කියව ගනිල්ලාගේින් නයෝජනාව තමයි අපි අනුගමනය කරන්න නඕන හාවන්ස කතුවරයා කියන මේහි පරාක්‍රම්බාහගේ ආශ්චර්ය දක් වෙන ගාථ දෙතුන් සය කියවනග මං ඔහු නොක කියන නමුත් එයින් කියබෙන දී කියවගෙනීම අපේ කාර්යභාරයක් ඒ දෙක මහරියට ලොත් තමයි අපට පරිචේද හොදර තේරු ගන්න පුුවන් වෙන්නේ ඒ පලමනි කාරණය බතුමගේ පලි පශ මන්කිවී හරදවනි අදහස ඒකන්නේ මේ පරක්්‍රම් බාහගේ කාර්යභාරයට සාපේක්ෂයි මේ විස්තරේගෙන එක එක හරියට මහ දුට ගමුණ සම්බන්ධරුත් දත්ව එකම තමයි මම මගේ ග්‍රන්ථවල පැහැදිලි කල්ලදීලා තියෙනවා ඔය දුට ගැමුණුගේ මෝට නංවල තියෙන මාගේ මේ ව්‍යයාමය රජස පිනිස්ස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්තති සඳහයි කියන වාකය පවා. ඔහුගේ පසුකාලීන කාර්සාපල්ලයට අනුව හුගේ මෝට නැංවූ වදනක් වෙන්න ඕනේ කියන එක ඉතා පැහැදිලියීම. එතකොට අර මෙතල් තිබිච ප්‍රශ්නි වනේ දෙවිනි ගජබාහු බුද් ශාසනය නැවතනනා සිටුව වන්න උත්සාහනු කලා කියකිනක නෙවේ ප්‍රශ්නී. ඇත්තරම මෙහෙම කිරීමට තරම් ආර්ථික ශක්තියක් හැකිියාවක් තම ගොඩ ැංලලා තිබුණන්නේ දෙවනි ජු බහ වෙනකොට මුකද අපි න්න වි්‍යය බහුගේ පාලන බලයෙන් පස්සේ දිගින් දිවිට මාවේ අභ්‍යන්තර ගැටුම්ති විච්චය වකවා අනුව ඒනිසා පාලක කියන්ට සිදදු නේ තමන්ගේ බලය ස්ථාවර කර නීම සඳහා එකනිකා සම්මගේ සටන් කර ගැනීම මිසක් ශාසනය නගස්ත්‍රීම සඳහා හෝ වාරිකර්මාන්ත නගාසිටුවීම සඳහෝ කාලය මිඩඟුකිරීමක් කරන්න නෙවේ. ඒනිසා පරාක්්‍රමම් බහුගේ කාලේ වෙනකම්ම ඔය අඩපාඩු ඇතිබුණ. භික්‍ෂූන්හසේලා ලොක බලාපොත්තුවකින් ඉන්න ඇති දෙෙවිනි ජු බහගින් වගේ මුහුට කලින් හිටිය විික්‍රම් භහවාදී පාලකන් ෙනුත්. අර තමන්ගේ අහිමවෙලාගේ ආශ්චර්ය විස්ත්‍රමත් බව අධිකාරරිත්තය නැවත ගොඩනවා ගන්න ආධහරයක් ලැබේ කියලා. අනුබලයක් ලැබේ කියලා. නමුත් දශ්ක කිහිපයක් නන්වහන්සේලාට ඒ බලාපොරත්තුන්තරමින් ඒය අනුග්‍රහය ලබුණන්න එනිසා භික්‍ෂූන් වහසේලාගේ අම්ආකාරයක කලකිරීමක් තියෙන් නැති සහ. න්හන්සේලාත් බලාපොත්තුවෙන් නැති වඩා ප්‍රබල පාලකි ඒකග දෙනි ජ බහට රුද්වීමක් නොවයි. නමුත් වඩ ප්‍රබල පාලකේ වවශය. රටේ ආර්ථක නවත ග සිටවන්න වශය. රට යුද මේ වශය ශක්තිමත් කරන්නන වශය. ආයි අපේ නැතිච්චර බෞද්ධ කලාව බෞද්ධ වස්තුවිද්‍යව බෞද්ධ සස්තෘතිය නැවත ප්‍රෂ්්‍රාපනය කරන්න වශයි. අනුරාධපුර කාලී තමන්ට හවෙච්ච අනුග්‍රහයි තමන්ම් තමගති ිච්ච දේශපාල ලාධිකාරිීත්තේ නැවත ස්ථාපිත කරගන්න වශය. ඒ බලාපොත් විෂ හන්සල ගඇතියෙනවා ඉතින් ඒ රික්තකය පුරුවන්න හැකියාවක් බන්නෙවනි ගජබාහට එනිසාමකර වනේ රික්තකයක් අතියාගෙන දිගින්දිකට ගමන් කන්නකට වෙන්නේ බිඳ වැටීමක් ඇද වැටීමක් ඒ ඇද වැටීම තමයි දෙවනි ගජ බහට වෙන්නේ හැබ යහක වරක් භික්ෂ වහන්සලටති බන්න. නිසා තමයි මහන්සේ මේ පරිච්චේද කිසිම දැනක දෙවන ජ බාහ දුෂ්ටේක් විදිට රූපණය කර ැති. ලුවන් තරන් ඇතුමගේ කාරුණික බව ඇතුමන්ගේ සහනේ හොට අනුකම්පාවක් ඇැන විදිට මහමස්කතුරම විස්ත්‍ර චා කලති නවා කිසම ලක ර න නමුත් පරාක්‍රම් බහු කියල කියන්නේ ඉතාම දක්ෂ දේශපාල බුද්ධ පරාක ඇති ිච්ච කෙනෙක් හ හොඳින් ගහණය කරගන්නවා මොකක්දරික්තකි. අන්නේ රික්තක ඔහ පුරෝනෝ බලය ලබාගත්තකවන්ම රක්ක රන බලලාාග පරත්්‍යයම් ප්‍රමාණක දක් දේද හ රක්ක පුරනවා ඒ සා භික්ෂ හසල සබවාද ලාල පොරත්වත්තිවා ොහෝ ලට පත්නොත් අපේ බලාපොර ෘෂ්ක ගන්න පුළුවන්න්නේ කියලා. හොඳයි දැන් අපිට දැ ගජබාහු සහ පරාක්‍රණ කුමාර අතර සාකච්ඡාවන මේ අපි පවත්තන්න එතකොට මෙහිදී අපි ගලන්තර උත්සහ කරනවා වෙන්නට පුළුවන් ගජබාහු මේ වයවෘධ ප්‍රවීන ගජබාහු රජ්ජුරුවන්ට කිසිම් අසාාරණනයක් වෙලා තියෙනනම් ඉතිහාසෙන් ඒක නැති කරන්නට අපි මේ උත්සාහ කරනවෙට පුළුවන්. හැබැයි මේ ඔය පරාක්‍රම සහ ගජබාහුන්න අතර තවත් චරිතයයක් තියවන පිසාකච්ට භාන වච්චේ නාහාරන හබන් කොකුලා. හබන්ොකුලා මානපර පිළඳ සසාකච්චවත් අපට මෙතන් බොහ ැදත්වවා මේ දෙක මැද්ද රිගන්නට උත්සාහරන මානාපරණ කෙනෙක් ගන්න. හැපේ අප හාමුදුරන්නේ මානාපරණ කැෙන කතා කරන දික්න කාලය අහුසේ වෙලා තියෙන. වහන්ේ මානාපරනගෙන මක් කියන්න උත්හ සූදානයම ඉන්න බව පෙනවා නත් අප ලබන සතියට කල්තියමු අපේ නයක කහන්ඳදුරන්ට පින් දෙෙමින් අපේ ිදධතාට ස්තතුතිවන්තවොමින් ලබන සතියේ සිට යළිත් මේ තුන්කොන් සටනයේ විචාර කාරණාවට අපිහින බව රුන්දුවවෙමින් අපි ඔබෙන් සමුගන්න ඔබ සැමට ආ අඩා ආයුබොහෝ වේවා.